අපිට ඉරිදා ගිය ඉරිදා කවුරුත් අපි පරිපාලන අධිකාරියවත් මේ පළාතේ ඉන්න කිසිම නිලධාරියෙක්වත් කිසිම කෙනෙක් දන්නේ නැතුව එකපාරට දේශපාලන අධිකාරියේ අපේ කිසිම දැනීමක්වත් නැතුව එකපාරටම මේ පළාතම පොලිස් බල ප්‍රදේශයේම ලොක්ඩවුන් කළා. නමුත් ඒ එකපාරටම ලොක්ඩවුන් කිරීම හේතුවෙන් මේ පළාතේ ජනතාව මහත් අපහසුතාවයකට පත් වෙලා අපි දැක්කා වෙලේ අපි නගර සභාවට එන වෙලාවේ මේ පළාතේ සුපර් මාකට් වලින් වල පිරි ඉතිරි ගොස් තිබුණා. ඒ වගේම ෆාමසි වල කඩපිල්ල වල පිරි ඉතිරි ගොස් තිබුණා. ජනතාව අධික ලෙස නගරය කරා ඇහිල්ලා අනවශ්‍ය තදබදයකට ලක් වුණා. ඉතින් එකපාරටම හදිසියෙ මෙහෙම කිරීම තුල අපිට අපහසුතාවයකට පත් වුණා. ඒ අනුව අපේ ගරු අමාත්‍යතුමා විවිධ ජනතාවගේ විවිධ ඉල්ලීම් විවිධ දෝෂ ආරෝපණයට ලක් වෙන්න සිද්ධ වුණා. අපි ඉදිරියේ ඇයි ඇමතුමා මේ විදිහට මෙහෙම කරන්න කියලා. ඉතින් ඇමතුමා පළාතේ මහජන නියෝජිතවරයා හැටියටත් විශේෂයෙන් මේ පළාතේ නියෝජනය කරන ප්‍රාදේශීය මහජන නියෝජිතවරයන්ගෙත් ඉල්ලීම සලකලා බලලා එතුමා ඉල්ලීමක් කරා. ඉහළ ඒ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරා මේ தத்துவය බලලා මේ පළාතේ තියෙන පවතින යථාර්ථය සහ தத்துவය බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව මම හිතන්නේ බුද්ධාංශය සහ සෞඛ්‍ය බලධාරීන් එකතු වෙලා සමහර ග්‍රාම සේවා සම්බන්ධ ඉස්සෙල්ලා පැවසු ලේඛනයේ පරිදි සමහර ග්‍රාම සේවා වසම් සුවාරපල එහෙම එක රෝගියෙක්වත් නැහැ. ඒ වගේ ග්‍රාම සේවා වසම් විශාල ප්‍රමාණයක් තිබුණා. ඒක නිසා ඒ ගැන සැලකලා බලලා සෞඛ්‍ය බලධාරීන් විසින්ම අර ඉරිදා පණුවන් ලැබූ සම්පූර්ණ බලපදේශයේම හුදකලා කිරීම ග්‍රාම සේවා සම් 11ක හුදකලා කිරීම බවට සීමා කළා. ඒ කටයුතු අතරතුර අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස් වෙලා මේ හුදකලා කරපු ග්‍රාම නිලධාරි වසම් 11යි ගෙවල් 15627ක් තියෙනවා. ඒ සඳහා දින 7ක් නිරෝධානයට ලක්විච්ච මේ අයට අපිට මේ ජීවන තත්ත්වෙ ගෙනියන්න එවන ජීවත් වීම සඳහා බඩු මල්ලක් ලබා දෙන්න ඕනේ. රජය රුපියල් 5000ක බඩු මල්ලක් ලබා දීමේ වැඩසටහනේ ඒ ක්‍රියාත්මක කිරීමට ඒ අවශ්‍ය සැලසුම් සකස් කරා ගාමිලොග්ගේ ඇමතුමාත් අපේ දේශපාලන අධිකාරියත් ඒ වගේම කොට්ටාසවල මන්ත්‍රීවරුත් ඒ සඳහා කැපී වෙලා ඉන්න ගමන් තමයි අද දිනේ අපි මේ අවස්ථාව උදා කරගන්න අපි සදහන් කරේ. විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය තුලත් ඒ වගේම අනිකුත් මාධ්‍යවල මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුලත් අපේ ගාම නිලොග්ගේ අමාත්‍යතුමාට මේ ලොක්ඩවුන් එක ඉවත් කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳව කතා බහක් ඒ වගේම විවේචනයක් ගියා. ඉතින් ඒක දේශපාලන කෝණයෙන් බලන අයට එහෙම බලන්න පුළුවන්. හැබැයි මේක එහෙම දේශපාලන මැදිහත් වීමක් එතුමා කරේ නැහැ. එතුමා අහවල් ගාම සේවසම් කියලා නම් කරේ නැහැ. එතුමා සඳහන් කරේ ජනතාවගේ ප්‍රශ්න ඉස්සරහට ගෙනීමයි එතුමා කරේ. ඒ වගේම පහුගිය කාලේ මේ පළාතේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දෙකේම මේ එයි ඉන්ජෙක්ෂන් එක ඒ කියන්නේ එන්නත ලබා දීමට කටයුතු කරා. කැෂ්බෑව ප්‍රදේශයේ 10000කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේම බෝකුන්දර කොට්ටාසේ 15000කට අධික ප්‍රමාණයක් එහිදී 30යි 60යි අතර ප්‍රමාණයකටත් යම්කිසි ප්‍රමාණයකටත් බෝකුන්දර කොට්ටාසේ ලබා දුන්නා. ඉතින් එවැනි කටයුතු වලට නායකත්වයේ දෙමින් කටයුතු කරපු නිසා ඉතින් ලොක්ඩවුන් කිරීමේ ඒ වගේම ජනතාවගේ ඉල්ලීමත් සලකලා බලලා තමයි එතුමා ඒ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම කරේ. ඒ අනුවයි ඒ කටයුත්ත සිද්ධුනේ. ඒ අනුව තවත් ගාම සේවා වසම් දෙකක් වැඩිවීමේ ප්‍රමාණය මත හෝ අද දිනේ ලොක්ඩවුන් හුදකලා කරනු ලැබුවා. ඒ අනුව සම්පූර්ණ බල ප්‍රදේශයේම ග්‍රාම සේවා වසම් 13ක් නිවාස 18000කට වැඩිය ප්‍රමාණයක් ලොක්ඩවුන් කරනු ලැබුවා. මේ සඳහා එයට බඩුමලු දීලා ඒ අයගේ එදිනෙදා කටයුතු කරගන්නට විතරක් මිලියන 80කට ලක්ෂ කෝටි 8කට වැඩි මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රජයට වියදම් කරන්න සිද්ධ වෙන බවත් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.